දරුවනේ, අද ඔයාලගේ පාඩම නිවැරදි ජීවන අරමුණ තුළින් ජීවිතය ජයගනිමු. මේකෙදී අපි මුලින්ම බලන්නේ ජීවන අරමුණක් කියලා කියන්නේ මොකක්ද. පොතේ ජීවන අරමුණක් කියලා කියන්නේ තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා පිහිටුවා ගන්න නිශ්චිත වූ නිවැරදි අදිෂ්ඨානයන්. ඒ කියන්නේ ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න නිශ්චිතවම ඔයාලා විසින් පිහිටුවා ගන්නාලද අදිෂ්ඨානයක්. අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම, ඔයාලා හිතනවා මම අනිවාර්යෙන්ම අපසෝසස් පෙළ ලිව්වට පස්සේ විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නවාමයි. අන්න ඒක ඔයාලගේ ජීවිතේ ඔයාලා ගන්න නිවැරදි ජීවන අරමුණ. ඊළඟට අපි බලනවා පුතේ, මොකද්ද මේ නිවැරදි ජීවන අරමුණු මගින් ඔයාලගේ ජීවිතයට වෙන්නේ? පළවෙනි කාරණේ, සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් ඔයාලා නිවැරදි ජීවන අරමුණක් තියාගත්තොත්. ඊළඟට, සාර්ථක ජීවිතයක පැවැත්ම සඳහා උපකාරී වෙනවා. ඒ කියන්නේ ඔයාලා නිවැරදි ජීවන අරමුණක් තෝරගත්තොත් ඔයාලගේ ඉදිරි ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඊළඟට අපි බලමු පුතේ, ඔබගේ ජීවන අරමුණු ගොඩනගා ගැනීමේදී පහත කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඔයාලගේ නිවැරදි ජීවන අරමුණක් ගොඩනගා ගැනීමේදී ඔයා අවධානය යොමු කළ යුතු කරුණු මොනවද? 1. ඔබේ අපේක්ෂාවන්. ඒ කියන්නේ ඔයාගේ සිතුවිලි, ඔයාගේ කැමැත්ත. ඊළඟට ඔබේ දෙමව්පියන්ගේ අපේක්ෂාවන්. ඔයාගේ දෙමව්පියෝ කැමැති මොන ජීවන අරමුණු වලටද? ඊළඟට ඔබ ජීවත් වෙන සමාජයේ අපේක්ෂාවන්. අපේ ජීවන අරමුණ තෝරගනිද්දී අපේ සමාජයෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? අනේ ගැන හිතලා තමයි අපි ජීවන අරමුණක් තෝරගන්න ඕනේ. ඊළඟට සමාජයට ගැළපෙන අපේක්ෂාවන්. අපෙන් මොනවද සමාජය බලාපොරොත්තු වෙන්නේ සහ සමාජයට ගැළපෙන ජීවන අරමුණක් ගොඩනගා ගන්න අපි සැලකිලිමත් විය යුතුයි. නිවැරදි ජීවන අරමුණු ඉටු කර ගැනීමට, එම අරමුණු ජය ගැනීමට උචිත ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතුයි. ඒ කියන්නේ මම අර ඉස්සල් උදාහරණ දුන්නා වගේ, ඔයා කැමති විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න. එහෙම කියලා ඔයා ඔහෙ පාඩම් නොකර පාඩුවේ ඔහෙ TV බල බල හිටියොත් ඔයාගේ නිවැරදි ජීවන අරමුණට යන්න ඔයාට බැරි වෙනවා. එහෙනම් ඔයාගේ නිවැරදි ජීවන අරමුණට යන්න නම් උචිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතුමයි. උදාහරණයක් විදිහට ගන්නකෝ. ඔබ ගමනක් යෑමේදී ගමනේ අවසානයේ කොතනදයි දැනගන්න ඕනි. අනිවාර්යෙන් ඔයාට අරමුණක් නැතුව ගමනක් යන්න බෑ. ඊළඟට අරමුණක් සහිතව ගමන ආරම්භ කිරීම වැදගත්. ඔයා එළියට බහිද්දී ඔයා දැනගන්න ඕන ඔයා යන්නේ කඩේටද, එහෙම නැත්නම් ඔයා යන්නේ පාසලටද, එහෙම නැත්නම් ඔයා යන්නේ ඔයාගේ නෑදෑ වෙන ගෙදරකටද කියලා ඔයා ඔයාගේ ගමන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔයා දැනගන්න ඕනි. අන්න ඒ වගේ තමයි පුතේ ජීවන අරමුණකුත්. ඔයාගේ ජීවන ගමන යද්දී ඔයා කොතනටද, ඔයාගේ ඉලක්කය මොකද්ද, ඔයාගේ අරමුණ මොකද්ද කියලා දැනගෙන තමයි අපි යන්න ඕනි. ඊළඟට තම ජීවන ගමනද එසේ අරමුණක් ඇතුව යා යුතුයි. අරමුණක් සහිතව ආරම්භ කරන ගමන සාර්ථකයි. ඔයා යන්නේ කොහෙද කියලා අවසානයේ ඔයාගේ මොකද්ද කියලා ඔයා දැනගත්තොත් ඔයා යන පාර සාර්ථකයි. අපි කතාවක් තියෙන දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. අපි යන්නේ කතරගම කියලා දැනගෙන ගියොත් හරි පාර යන්න පුළුවන්. හැබැයි අපි එළියට පහලා යන්නේ කොහෙද කියලා නොදැන ඔහේ ගියොත් අපිට වෙන්නේ අතරමං වෙන්න. ඒ වගේ තමයි පුතේ මේකත්. ඔයා ඔයාගේ ජීවන ගමන යෑමේදී නිවැරදි ජීවන අරමුණක් සහිතව ගියොත් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. පහත සදාන් ජීවන අරමුණු හා ඒ සඳහා කළ යුතු ක්‍රියාපටිපාටි දෙස බලන්න. ඔයාගේ පෙළ පොතත් ඔයා මේ විදිහටම අධ්‍යයනය කරන්න සහ මේ සම්පූර්ණ සටහන ඔයාගේ පොතේ සටහන් කරගන්න. අපි මේකේ දීලා තිනු අරමුණ. අරමුණ තමයි ඔයා විභාගයේ හොඳින් සමත් වෙන එක. විභාගයේ හොඳින් සමත් වෙන නම් ඔයා නිකන් ඉඳලා හරියන්නේ නැහැ පුතේ. එහෙනම් මොනවාද ඒකට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි? දිනපතා පාසල් යන්න ඕනේ, ගුරුවරුන්ට කීකරු වෙන්න ඕනේ, හොඳින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න ඕනි, කාලසටහනට අනුව අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න ඕනි, නිතර නිතර අභ්‍යාසවල යෙදෙන්න ඕනි. මෙන්න මේ ක්‍රියාපටිපාටි අනුගමනය කළොත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවන අරමුණ වෙන විභාගය හොඳින් සමත් වෙන්න ඔයාට පුළුවන්. මේ පාඩම හොඳින් තේරුම් ගත්ත කියලා මම හිතනවා. ඔයාලගේ පෙළ පොත හොඳින් කියවන්න මේ පාඩමට අදාළව. ඒ කියවලා පුතේ මම මේ දීලා තියෙන ක්‍රියාකාරකම, ඒ ක්‍රියාකාරකම ඔයාලා එක බලලා සටහන් පොතේ ලියලා
සටහන් කරගෙන ඔයාලා මේ ක්‍රියාකාරකම කරන්න.